ජයග්‍රහී වාසනාවන්ත සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා හරි අපූරු කියමනක් තිබෙනවා. ඒ කියමන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම යථාර්ථය බවට පත් කරන්නට මේට වසර 22කට පෙර, ඒ කියන්නේ 2000 වර්ෂයේ සැප්තැම්බර් 28 වෙනිදා ඈත පිටිසර ගමක කටුමැටි පැලක ඉපදෙච්ච දිරිය දියණියකට හැකියාව ලැබෙනවා. හරි හැටි කුසට හරක් නැතුව තමන්ගේ අම්මා තාත්තගේ ශක්තියෙන් ඇය තුල තිබූ නොපසුබට උත්සාහය නිසාම 2000 වර්ෂයේ සැප්තැම්බර් 28 වෙනිදා කෙටි දුර ධාවනයේ ලෝක බලවතුන් පරාජය කරලා ඇයට හැකියාව ලැබෙනවා. ඔබේ මගේ ලක් මාතාව රණින් ඔටුනු පළඳවන්නට නිදි කුඹ කටු පාපහසින් ලෝක මාවතට පිවිසෙන ඇය කෘතිම ධාවන පතය නිතැතිම්ම ඇයට නුහුරු නුපුරුත්තනක් බවට පත් වෙනවා. නමුත් ඇය තුල තිබූ උත්සාහය, නොපසුබට වීරිය, තමන් තුල තිබූ ආත්ම ශක්තිය නිසාවෙන්ම ඇය ඒ සියල්ලට පාපහරක් එල්ල කරමින් තමන්ගේ ඉලක්කය කරා කෙසේ හෝ ගමන් කරනවා. කෙනෙකුට ජීවිතයේ ආත්ම ශක්තිය තුල ඉලක්කයක් තිබෙනවා නම් ඒකට ළඟා වෙන්නට බැහැ කියලා තව කෙනෙකු අභියෝගයක් එල්ල කරනවා නම් ඒ අභියෝගයට අභියෝගයක් එල්ල කළ දිරිය දියණියක් එක තමයි අද අපි කතා බහ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඇය ලක් මාතාව ලෝකයේ ඉදිරියේ රණින් ඔටුනු පැලඳ වූ ආසියාවේ කළු වෙළඹ ලෝක ඔලිම්පික් පදක්කම් ලාභී දේශබන්දු සුසන්තිකා ජයසිංහ මහත්මිය. ආයුබෝවන් ඔබට. ආයුබෝවන්. හැමදෑම එකම වගේ සිනහමුසු මුහුණින් කොහොමද ඔබගේ ජීවිතේ සතුටින්ද? ඔව් ඉතින් සතුටින් සතුටින් තමයි. සමහර වෙලාවට තින් දුකක් තියෙනවා. සතුටයි දුක සමබරව ජීවිතේ පත්තාගෙන යනවා. වසර 22ක් ගත වෙලා ඔබේ ආඩම්බරයේ තුලම අද මම අසල අසුන්ගෙන ඉන්නවා. ඒක මටත් ආඩම්බරයක්. වසර 22ක් ගත වෙලත් ඔබට මේ තරම් ආඩම්බරයක් තිබෙන්නේ ඔබ තුල තිබූ මොන දේ නිසාද? මට හිතෙනවා ඇත්තටම මම මේ ලෝකයේ අදින්නට මම බොහොම මේ අහිංසක ජීවිතයක් ගත කරා. නිහතමානී චරිතයක්. නිහතමානී චරිතයක්. ඒක ඔයාලා තමයි දන්නේ. මම දන්නවා ඇත්තටම මම පොළොවේ පය ගහලා අර උඩුවක ගමින් ආව සුසන්තිකාම තමයි. ඉතින් හැබැයි බොහෝ අවස්ථා තුල ඉතින් කටනම් සැරට කතා කරලා තියෙනවා. කතා කරනවා අර නිහතමානීකම සහ අහිංසකකම අතරේ අසාධාරණයට අයිතියට හිස නැමුවේ නැති නිසා බොහෝ අවස්ථා තුල ඉතින් සැරට නපුරට කතා කරපු අවස්ථා තියෙන ජීවිතේ තිබෙනවා තියෙන. ඔබත් එක්ක කතා බහ ආරම්භ කරද්දී මට හරි අපූරු කවි පෙළක් මතක් වෙනවා. මහගම සේකරයන්ගේ ප්‍රබුද්ධ ග්‍රන්ථයේ තිබෙනවා මෙන්න මේ විදිහට. තම්බා බතල දලු ලුණු දියර ඉස පොල්ගා මුසුකොට බඩගින නිවූ අම්මා ඔබය. උයා උදයෙන් නැගිට කඩයප්පන් තබා තේ කඩෙහි ලබා ඉන් ලැබෙන සුළු වට්ටම ජංගි ඇඳු අම්මා ඔබය. ගල්වා හිසෙයි තෙල් යහමින් එල්ලා කරෙහි පංචායුතය අල්ලාගෙන අතින් මා පාසල් එක්කංගිය අකුරු නූගත් අම්මා ඔබය. ඒ ඔබේ මගේ අපි හැමෝගෙම ආදරණීය රත්තරන් අම්මා. මං කැමති ඔබත් එක්ක කතා බහ මුලින්ම ඔබේ ආදරණීය අම්මගෙන් පටන් ගන්න. අම්මා ගැන කතා කරද්දී නම් ඉතින් මගේ අම්මා ඇත්තටම මේ තරමටම මේ ශ්‍රේෂ්ඨ මවක්. මොකද මගේ අම්මා මං හිතන්නේ කවදාවත් අපේ අම්මා සැරයි. හැබැයි ඒ වුණාට අපේ අම්මා හරිම චරිතවත්. මගේ හිතේ කතා පටන් ගනිද්දී මගේ හිතේ දුකක් තියෙනවා. අම්මා ගැන කතා කරද්දී මට මගේ අම්මා වගේ චරිතවත් වෙන්න බැරි වුණානේ කියන එක. ලෝකයක් දින්නත් කොයිතරම් අපේ සහෝදර සහෝදරියන්ගෙන් දුව දරුවන්ගෙන් දෙමව්පියන්ගෙන් ආදරේ ආශිර්වාදය ලබන්න මම සමත් වුණත් මට බැරුව ගියා මගේ අම්මා වගේ චරිතවත් වෙන්න. ඒක
ඒක මම හරි මුළුමහත් කාන්තාවටම අම්මාවරුන්ට මම කියනවා එහෙම දුකක් ඉදිරි පරම්පරාවට නොවේවා ඇත්තට මේ තරමට මගේ අම්මා මේ චරිතවත් අන්න එතන තමයි අපේ අම්මගේ තියෙන වටිනාකම අපේ අම්මයි තරම්ම දුක් ඉඳලා තියෙනවා අපේ අම්මට නොසෑහෙන්න කරදර බාධක තිබිලා තියෙනවා පෞල් ජීවිතේ ගත කරද්දී උනත් අපි දරුවෝ පස් දිනක් හදාගෙන හම්බ කරන්නත් ඕනේ අපිව බලා ගන්නත් ඕනේ ඉස්කෝලේ යවන්නත් ඕනේ තාත්තගේ කරදරත් ඉතින් තිබිලා තියෙනවා ඇත්තම අපි කතා කරමු ඉතින් එතකොට මේ සියල්ලක් එක්ක මේ හැම දෙයක්ම විඳ දරාගෙන අඩුපාඩු මැද්දේ මේ පැටව ටිකක් රැකගෙන අම්මා ඊ තරමටම චරිතවත් අම්මා කෙනෙක් ගැහණියක් වීම මගේ අම්මා මතු බුදු වෙන්න ඕනේ. ඇයගේ අම්මා මතු බුදු වෙන්න ඕනි කියලා ඇය ප්‍රාර්ථනා කරනවා. ඔබේත් මගේත් එකම පැතුම අපේ ආදරණීය අම්මා මතු බුදු වේවා කියලා. ඇය ලෝකයේ ඉදිරියේ ඔසවා තබන්නට ඇය තුල හිටපු එකම ශක්තිය ඇයගේ අම්මා. මම හිතන්නේ මගේ දැනුම නිවැරදි නම් ඔබේ අම්මා ඇත්තමලි මොකද තව එකක් තමයි අපේ අම්මා අවුරුදු 5ක් කිරි දුන්නා. ඉතින් ඇත්තටම අවුරුදු 5ක් කිරි දුන්නා කියන එක ඒ කාලේ වටිනවා. දැන් නම් අවුරුදු 5ක් කිරි දෙන්න එපා කියලා කියනවනේ. ඒක ඇත්තටම ශක්තියක් නේ. උනාට අපේ අම්මා මට කියනවා මම මාරි බිස්කට් එකක්වත් කාලා නැහැලු චූටි කාලේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අම්මගේ මේ මව් කිරි අම්මගේ කුක්කු එකේම තමයිලු ගිහිල්ලා එල්ලෙන්නේ. හැට්ටේ ගලවන්න දෙන්නේ නැහැලු මොනවත්ම කන්නේ නැහැලු. ඒ දවස්වල මන්දපෝෂණයේ වගේ මගේ බඩත් තිබිලා තියෙනවලු අම්මා කියනවා ඉතින් එහෙම හරියකට කෑමක් දෙන්න තිබිලත් නැහැ තාත්තට හරිය රස්සාවක් තිබෙන්නේ අම්මා කිරි කැපණෙක් කරේ අම්මා කිරි කැපණෙක් කරේ ඉතින් කුලියටත් කිරි කැපුවා කිරි අම්මගේ තාත්තගේ අම්මගේ කිරි කට්ටියක් තිබිලා ඒක නැතුව ගියාට පස්සේ කුලියට තමයි කිරි කැපුවේ ඉතින් ඇත්තටම තාත්තට වඩා අර අම්මා ගැන මම බොහොම මේ හැංගීමෙන් කතා කරන්නේ තාත්තා මාආදරේ මට තාත්තට මං ගැන කතා කරන්න බෑ ඇඬෙනවා හැබැයි දරුව පස් දෙනත් එක්ක පවුල ඒ තරම්ම වගකීමකින් පවුලේ බර කරට අරගෙන හැම අඩුවක්ම හැම දුකක්ම අපිට ඉන්න හරි අපිට දොට්ට පිටට යන්න වැසිකිලියක් හරි එහෙම නැත්නම් අපිට අඳින්න පළඳින්න විලිවහ ගන්න අපිට අධ්‍යාපනය හරි හැම දෙයක්ම ඊ වගකීම ගත්තේ අපේ අම්මා අර තාත්තා සමහරක් වෙලාවට පිරිමි පාර්ශවයට තියෙනවනේ හරි සෙල්ලක්කාරයි ඒගොල්ලෝ දරුවන්ට ආදරේ. හැබැයි එදා පරම්පරාවත් ඊට පසු සහ වර්තමාන පරම්පරාව ගත්තාම නත් පිරිමි අයට තියෙනවනේ පොඩි නිදහස්භාවයක් වගකීමක් තියෙනවා තමයි. හැබැයි සමස්තයක් ඇටියට ගත්තාම මම දකින්නවා අම්මට ඒ කියන්නේ අම්මා කියන කෙනාට තමයි පවුලේ වගකීම ගොඩාක් වෙලාවට තියෙන්නේ. එහෙම ගන්න තාත්තවරු ඉන්නවා නැතුව නෙමෙයි. ඉතින් අපේ පවුලේ ගත්තහම මට තියෙන අත්දැකීම තමයි අපේ අම්මා තමයි ඔක්කොම ලුණු කැටේ ඉඳලා හාල් ඇටේ දක්වාම ඔක්කොම ඉතින් අම්මා තමයි. අම්මට තමයි කියන්නේ. තාත්තට කිව්වයි කියලා එහෙම මේකක් නැහැ. ඒ නිසා මේ එකයි අර හැම වෙලාවෙම මේ ඒ වටිනාකම සහ කලබලකරණය ඒ කටයුතු කරපු අවස්ථා සියල්ලක් එක ගත්තාම වැඩිපුර කතා කෙරෙන්නේ අම්මා ගැන. අම්මා ගැන ඒකයි. අම්මගේ ශක්තියත් එක්ක ඔබ ඉස්සරහට එනවනේ. ඔව්. මම හිතන්නේ ඔබ ඒ අඟහිඟකම් සියල්ල මැද්දේ පාසල් අධ්‍යාපනත් හරි අපූර්වවට කරගෙන යනවා. උඩුවක ප්‍රාථමික විද්‍යාලයේ මූලික අධ්‍යාපනය හදාරනවා. ඊට පස්සෙල්ලා ඇත්නාවල මහාවිද්‍යාලයට ඇතුළත් වෙනවා. පාසල් ජීවිතේ කොයි වගේද? අපූර්වට කියන්නේ මල්ලි ඇත්තටම පාසල් ජීවිතේ හරි දුකයි. මම කවදාවත් අංග සම්පූර්ණ මේ නිල ඇඳුමක් ඇඳලා නැහැ. ඉස්කෝලේ ගිය තේකට මට ටයි එකයි බැජ් එකයි දාගෙන සපද්දයක් දාගෙන යන්න හම්බෙලා නැහැ. ඒක නිල ඇඳුමෙන් ඔබ පාසල් ගියේ? ඔව්. ඉතින් මේ කවදාවත් ඉස්කෝලේ මම බත් එකක් ගෙනihin නැහැ ඉන්ටර්වල් එකේ කන්න. මේ රස්නේ බත් එකක් ගෙනියන්න ආසයි. ඉතින් අපේ අම්මා මට ගොඩක් වෙලාවට මේ බත් එක දෙන්නේ රෑට උයන බත් එකෙන් තමයි බත් එකක් බැඳලා දෙන්නේ අපේ අම්මා. ඉතින් සමහර වෙලාවට ඔය වට්ටක්ක බණ්ඩක්ක වගේ එහෙම එළවලුවක් තිබ්බොත් ඒක පීනු වෙලා මල්ලි. ඉතින් ළමයි එක්ක මාරු කරගන්නත් දවස් දෙකක් ගියාම ඒගොල්ලෝ කියනවා සුසන්තිකාගේ මේ කෑම පීනු වෙලා කියලා. ඉතින් මං යන්නේත් නැහැ. හැබැයි මං පීනු වෙච්ච එක උනත් කාලා තියෙනවා මල්ලි. කවදාවත් මට බඩේ කැක්කුමක්වත් හැදිලා නැහැ දෙයියන්ගේ පිටේ. මේ ඒ තව එකක් තමයි දැන් වැහි කාලෙට කුඩයක් නැහැ ඉහළන්න. හබරලත් ඉහළගෙන යනවා බස් එක. ඒ කියන්නේ අපේ ගේ ගාව ඉඳලා
බස් එක ගාවට තියෙනවා මොනක් කිලෝමීටරයකට කිට්ටු වෙන්න තියෙනවා පයින් යන්න. එදිරි පයින් යන්න. ඉතින් කෙහෙල් ලත්තක් කබර ලත්තක් කියලාගෙන තමයි යන්නේ. ඊට පස්සේ දැන් සමහරලාට සපත් දෙක නැත්තම් සපත් සෙරෙප්පු දෙකකට අර අර සෙරෙප්පු දෙකේ ඇඟිලි කරුවට සෙට් වෙන දැනයි ඒකටයි කට් ලොකු කට්ටක් අරගෙන කට්ට ගහගෙන ගිහිල්ලා තියෙනවා. ඉතින් අර මේ දැන් ඇත්තටම මේ මගේ පුතයි දුවයි පාසල් ජීවිතේ ඒගොල්ලෝ යන කන බොන විදිය දැක්කහම මට මේ මං ඇත්තටම තරහයි මගේ දරුවෝ දෙන්නත් එක්ක. ඒක ඇවිල්ලා ඊර්ෂියාවක්වත් කුහක්කමක් නෙමෙයි. දැන් පරම්පරාව හැදෙන විදිය සහ ඒගොල්ලෝ කටයුතු කරන විදිහත් එක්ක මේ හැම වෙලාවෙම මේගොල්ලන්ට කෑ ගහන්න ඕනේ, බනින්න ඕනේ, ගහන්න ඕනේ. ඉතින් මගේ ජීවිතේ ගත්තහම මම මේ මං මේ මේ කතාවත් එක්ක අද වැඩසටහන වුණත් මේ වර්තමාන මේ පරම්පරාවට ඒක ආදර්ශයක් වෙන්න ඕනේ. මොකද දැල් ළමයිගේ සෝබනේ වැඩිනේ. ඒ කියන්නේ රැල්ලටනේ හැමෝටම මේ දකින දකින එක ඕනේ කරන්න වාලේ කරන්න ඕනේ. දැන් අපේ ඇත්තටම දරුවෝ දෙන්නට උදේට බත් එක බඳලා දුන්නාම තා මොකක් කරී ඉල්ලනවා. දැන් මේ දුව මේ මෑතකදී ඉල්ලුවා මේ ඩෙසර්ට් එකක් ගෙනියන්න ඕනේ බත් කාලා. මං කෝ මේ විකාර කතා කරන්න එපා. මේ මේ ඉස්කෝලේ බත් ගෙනියද්දි මේ අතුරුපස මේ ඩෙසර්ට් එකක් කන්න ගෙනියන්නේ නැහැ නේ මල්ලි. ඒ කියන්නේ කවුරු හරි ළමෙක් කාගේ හරි ගේනවා. ඉතින් මං කියන්නේ සල්ලි තියෙන උදවියගේයි කරන විදියට කරන්න බෑ. මගේ කකුල් දෙකේ වාරුව නිසා තමයි උඹලට හම්බලා තියෙන්නේ රටේ ලොකුම ඉස්කෝලේ දෙකට යන්න. ඒ නැතුව මේ අනික මමත් ඉන්නේ දැන් කොළඹ පදිංචිය. මට ගේ හම්බලා තියෙන්නේ කොළඹ අටේ මම ඉන්නේ. ඉතින් ඒක නිසා ඒ අවට තියෙන පාසල් දෙකට මම දාලා තියෙනවා. ඒ ඒ යනකොට නැත්තම් මේ අර පයින් ඉස්කෝලේ ගියා නම් මල්ලි ඒ ඉස්කෝලේ එක්කයි යන්න ඕනෙත් නෑ ගමේ ඉස්කෝලේට. අපිට කවදාවත් අම්මා වෙ නෑනේ ඉස්කෝලේට ගිහින් දාන්න. එක්කයි යන්න අම්මා වෙත් නෑ. එහෙම අපිට යාන වාහන තිබ්බෙත් නැහැ. නමුත් මං කියන්නේ දැන් එහෙම නෙමෙයි නේද? වාහනේ ගිහින් දාන්නත් ඕනේ, ගේන්නත් ඕනේ මේ ළමයිට. දැන් කන බොන දේවල් උනත් මහා ඇත්තටම මට නම් හරි දැන් නිකන් ලොකු ආතතියක් ඇති වෙලා තියෙන මේ සම්බන්ධයෙන්. දැන් මගේ ජීවිතෙත් එක ගත්තාම ඒක කම්පයා කරනවත් නෙමෙයි. ඒ වුණාට දැන් ළමයි යන රටාව හැදෙන විදිය ලෝකේ විනාශෙද කොහෙද යන්නේ ටික ටික මට හිතෙනවා. ඒ අවබෝධ කරගන්න නැහැ. නෑ කියන එක, බෑ කියන එක, එපා කියන එක, ඒක මේ ඔළුවට ඒ ඒ ළමා වයසේදී ඒගොල්ලන්ට ආදරෙන් කිව්වත් ආදර මොකක් හරි ආදර්ශ පාටයක් අරගෙන කිව්වත් පුතේ අම්මා හැදුනේ මෙහෙමයි. ඒ ගොඩාක් වෙලාවට මම දකිනවා එයාලගේ නොයෙකුත් එහෙම දේවල්. ඉතින් මගේ ජීවිතය ඇත්තටම ගත්තහම මල්ලි අර විදිහට තමයි අඳින්න විෂයන් අතර පොත් අටක් තිබිලා නැහැ. සමහර ලාවට සිංහල ලියන එකේ බුද්ධාගම ලිව්වා කියලා සිංහල ටීචර් පොත විසික් කරලා තියෙනවා එළියට. ඒ ටීචර් දන්නවා නම් අනේ මේ පොතක් නැති නිසා මේක මං මේවා කරේ කියලා මං හරියට එහෙම දුක් වෙලා තියෙනවා මල්ලි. පාසුකම් ගාස්තු ගෙවලා නැහැ කවදාවත්. රුපියල් 3යි පාසුකම් ගාස්තු. ඉතින් මගේ අම්මටයි තාත්තටයි එහෙම ඇත්තටම ඉතින් අපි දරුවෝ පස් දෙනෙක්නේ කුලී වැඩනේ කරන්නේ. එහෙම දෙන්න තිබුණ නැහැ. ඉතින් එහෙම දැනගෙන ඉඳලා තමයි ඒකෙන් තමයි ඇත්තටම මේ අධ්‍යාපනයේ උනත් කවදාවත් ටියුෂන් ගිහිල්ලා නැහැ. ඉතින් ඔලිම්පික් යන්න අර දුවන්න සල්ලි ඕනේ නැහැනේ. පණ කඩන්න දී හැකි. දැන් ඉස්කෝලේ දුවන්නේ කිව්වත් තව දිස්ත්‍රික් තරඟයකට යන්නේ කිව්වත් දුවන එක කරන්න පුළුවන් නේ. කායෙන් හරි කොට කලිසමක් කිල්ල ගත්තා, ටී-ෂර්ට් එකක් කිල්ල ගත්තා, සපත්තුව දානවා කියලා ඒ කාලේ දන්නේ නේ. දිව්ව තමයි ආයේ සපත් දෙකට වඩා හයියයි මම යටිපතුල් දෙක. එච්චරට එහෙම දිව්ව. දැන් අම්මා කිරි කපන කරුණත් ඒක අරගෙන කන්ද මුදුනට නන් ස්ටොප් එක දිගට දුවනවා මම. මේ හති වැටුණත් මල්ලි නවත්තන්නේ නැනේ. දැල් ළමයිට මේ මගේ ළමයි දෙන්නට කියන මං ඉන්නේ ෆ්ලැට් එකේ. රෙදි ටික හොදලා පුතේ රෙදි වේසම ගිහින් දෙන්න කිරියම්මට පල්ලෙහාට වනන්න. ඒක ගෙනියව ගන්නත් අමාරුයි. දැන් මං කියන්නේ මේ එදා මගේ සහ අද පරම්පරාව. ඉතින් ඒ වගේ ගොඩක් දරුවෝ එහෙම මම දකිනවා කවන්න ඕනේ. මට ආසයි අපේ අම්ම බත් කටක් කවන ඕන. ඒ කියන්නේ එහෙම වෙලාවක් නැහැ අපේ අම්මට කව කව ඉන්න වෙලාවක් නැහැ. අවුරුදු 10 වෙනකොට මට උයන්න පුළුවන් ගෙදර. ගොම මැටි ගන්න පුළුවන්. හැබැයි ඒව නම් දෙනවා මම මගේ දරුවන්ට දෙනවා. මේ ළමෙක් වුණාම තේ එකක් හරි හදන්න උයන්න පුරුදු වෙන්න ඕනේ කියන තැන මම එතන ඒ දේවල් කරනවා. නමුත් මම මේ කියන්නේ ඉතින් මගේ ජීවිතේ එහෙම තමයි මල්ලි ගලාගෙන ආවේ. දැන් තමයි මේ ලස්සනට ඇඳලා මම මේ 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 රත්තරම් බඩුවක් හරි දාලා එහෙම ඉන්න ලැබුණේ. මම ඉතින් ඒ කරපු කැපකිරීම අර ඔයා කිව්වා වගේ ආත්ම විශ්වාසය, උනන්දුව, ඒ ඒ සියල්ලක් එක්ක තමයි මේ ලෝකයක් දිනන පුදුම හිත හයිය ගෑණියෙක් ඉති. ඒ ආත්ම විශ්වාසය නිසාවෙන්ම ඇය ලෝකේ ජයගත්තා.
පොළවේ পায় ගහපු දිරිය දියණියක් හැටියට ලෝකේ ජයගත්ත නිසා තමයි අද දිනන ජීවිත තුලින් අපි ඔබ මේ කතා බහට එක් කරගන්නේ මේ රටේ ඉදිරියට එන්න ඉන්න දරුවෝ වෙනුවෙන් ඔවුන්ගේ අනාගතේ මොන ආකාරයෙන්ද නිර්මාණය කරගත යුත්තේ ඔබේ ඉලක්ක කරා ඔබ ගමන් කරගත යුත්තේ ඇයගේ ජීවිතය තුල ලබා ගන්න අත්දැකීම් තුල මොන ආකාරයටද කියලා කතා බහ ගන්න අපි සූදානම් වෙනවා පාසල් ජීවිතේ ක්‍රීඩාවට යමුනේ මොන ආකාරයෙන්ද මම කොහොමටත් 11න් 15න් ඉඳලාම මම ඒ කියන්නේ දැන් ස්කෝල ක්‍රීඩා තරඟ එනවනේ ස්පෝර්ට් මීට් අපට එනවනේ ඉතින් ඒ තරඟ වලට ඉදිරිපත් වෙලා ඒ ස්කෝල තරඟ ඉඳලාම දිගටම එනවා මම මීටර 50 මීටර 75 දිව්වේ දුර පැන්න අපිට එතකොට පිටුනේ තිබෙත් නේ අපේ මේ එහෙ වරකපල පැත්තේ උදවිය දාන්නවා අපි මහපාරේ දුවන්නේ තාරපාරේ මීටර 100ක් දුවන්නේ පාරේ අපි පිටුනේ නෑ අපට 50ක් දුවන්නේ පාරේ ඉතින් එහෙම දුවලා ආව ගමන තමයි ඔලිම්පික් දක්වා ගියේ දැන් ඔබ ලෝක ඔලිම්පික් පදක්කම් ලාභිනියක් නේ ඔව් දුවලා ලෝකේ ජයගත්ත කෙනෙක් ඔව් ඇත්තටම ආරම්භය ඇති වෙන්නේ ඉස්කෝලෙන්ද ඔබට කවුරු හරි කියනවද දුවන්න පුහුණු වෙන්න කියලා මේ මොන ආකාරයෙන්ද ඔබ ක්‍රීඩිකාවක් බවට පත් වෙන්නේ නෑ මම ආසයි මම කුඩා කාලේ ඉඳන් දුවන්න ආසයි කුඩා කාලේ ඉඳලා ක්‍රීඩාවට ආසයි මට කොහොමටත් අර කොල්ලෙක් වගේ මට ලොකු හයියක් තිබ්බා මම හැම වෙලාවෙම දැන් මට මම හරි දාංගලේ මට හරි විශේෂකාරයි හරි මම එක ඉරියව්වක ඉන්න බෑ මට ගස් නගින්න පුළුවන් අපි නාන්න ගියත් ඔය දෙවනක් කරනවා ඒ කියන්නේ වතුර ගලපු දවසට එහෙම පීනනවා යුරුඩින් පනිනවා ගස් යන්න තරඟ තියෙනවා ඒ වගේ අර ඒ කියන්නේ පිරිමි කරන වැඩ කොල්ලෝ කරනවා නම් කරට කර බයිසිකල් පදින්න පුළුවන් මට දැන් කඩේ යන්න කිව්වත් දුවගෙන යන්නේ අර ගෑනු ළමෙක්ම කියන එතන ඔතෑනි ගතියක් මාගේ නැහැ ඊට එහාගේ ශක්තිමත් කෙල්ලක් ඔව් දැන් මොනවා හරි කවුරු හරි කතා ඇයි මොකද කියලා නිකන් කටකාරයි හරි විශේෂකාරයි දඟකාරයි කියන්නේ ඒක මහා ලොකුවටම තිබ්බ කෙනෙක් වම ඒ නිසාම මම හැම වෙලාවෙම කියන්නේ ඒකයි මේ පාසල් ගුරුවරුන් ඔය ක්‍රීඩාවට සම්බන්ධ ගුරුවරුන්ට ඇත්තටම පන්තියක ඉන්නවා නම් ළමෙක් එහෙම කුලප්පු ගතියෙන් අනිවාර්යෙන්ම එයාගේ එනර්ජි එක වැඩි මොන හරි ස්පෝර්ට් එකකට යොමු කළ යුතුමයි. ඉතින් මට ඒක ඒ හයිය ඒක මගේ ඇඟේ තිබුණා. ඉතින් මං ක්‍රීඩාවට ආසයි. ආයේ දුවනවා කියන්නේ ෆස්ට් එකම තමයි පළවෙනියම තමයි ආයේ. දෙවෙනියම වෙන්නේ නැහැ. ඒ කියන්නේ කලාපීය දිස්ත්‍රික් පළාත් කියන්නේ පළවෙනියම තමයි. මම මාව පරද්දන්න බෑ කාටවත්. වරකපල කලාපේ අපේ අල්ගම එතකොට කෑගලු දිස්ත්‍රික්කේ සබරගමු පළාතේ පළවෙනිය තමයි මම මුළු පාසල් ජීවිතේ. ඇයගේ දෙපාවල හයියට ඇයි කවදාවත් තව කෙනෙක්ට පරාජය වෙලා නැහැ. ඊතරම්ම ඇගේ දෙපාවල ශක්තියෙන් ඇය ඉදිරියට ආපු දිරිය දියණියක්. ඔබ පාසල් අධ්‍යාපනය නිමා කරලා ක්‍රීඩාව ඉදිරියට අරගෙන යනකොට මොන වගේ බාධා දාවි ජීවිතේට? ඉතින් බාද කියන්නේ කොළඹට එන්න ඉතින් නවතින තැනක් නැහැ. එහෙම ඉතින් කොළඹ ඇවිල්ලා නැහැ. දැන් පාසල් ජීවිතෙත් මට මේ කෑගල්ලේ කොන්වර්ට් එකට යන්න මට අවස්ථාව හම්බුණා. අපේ අම්මලා බය වුණා ලොකු ඉස්කෝලේකට දාන්න. අර එතකොට මේ වෙනස් වෙයි එක එක දේවල් ඉතින් අම්මලාට තේරුමක් නැහැනේ ඒ කාලේ. දැන් අම්මලානේ මේ ලොකු ඉස්කෝලේකට දාගන්න පුදුම මේනියාවක් තියෙන්නේ මිනිස්සු පිස්සු වගේ තරංගයක් නේක තරංගයක් නේ ළමයි මරවනවානේ ශිෂ්‍යත්වයක් එහෙම කියලා දැන් පේනවනේ මේ කියන්නේ මේ ළමයිට ළමා ලෝකයක් ඇත්තෙම නැහෙනේ හැම වෙලාවෙම ඉස්කෝලේකට දාගන්න ඒ වගේ ඉතින් එහෙම මේව එකක් අපේ අම්මලාට දැවුනෙත් නැහැ තිබුනෙත් නැහැ ඒක නිසා ඉතින් පසු කාලීනව මම ඇත්තටම මේ ගොඩාක් දුක් වුණා මොකද ඉගෙන ගන්නත් මට පුළුවන් මට මතක තබා ගැනීම ක්‍රීඩාව නිසා ඉගෙනීම මගේ හැරුණාද මගේ හැරුණා විග්‍රහ කරන්න ඒ වගේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි ඉගෙනුම ලබන්න පුළුවන් වුණේ එතනින් එහාට යන්න කැමති වුණෙත් නැහැ ඊට පස්සේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට සම්බන්ධ වුණා මම ඉතින් ඊට පස්සේ හමුදාවේ සිටි අවුරුද්දක විතර කාලයක් 1994 වර්ෂයේ මං හිතන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉතින් අර හරි ආසයි හමුදාවට එන්න ඉතින් කොහොම හරි හමුදාවටත් ඇවිල්ලා අවුරුද්දක විතර කාලයක් හිටියා එතෙන්දි ඊරස්ස කොහොම හරි කාලය ගෑවෑමෙන් අර අපේ තියෙන දඟකාරකමත් එක්ක කටකාරකමත් එක්ක එතන වෙනම තැනක් ඉතින් ඒක තුල අපිට අර ඕන වෙලාවට ගෙදර යන්න බෑ නිවාඩු ගන්න බෑ එහෙම එතන විනයක් තියෙනවනේ ඒක තුල ඔන්න එතනත් ටිකක් මෙයලා එතනින් මං කොහොම හරි අයින් වුණා
ඊට පස්සේ ඉතින් එතකොට ඉතින් ටිකින් ටික මම ප්‍රසිද්ධ වෙලා ඉදිරියට එනකොට ඉතින් එක එක තැන් වල රැකියාව කරන්න පටන් ගත්තා. ඉතින් ඊට පස්සේ ඉතින් ඉන්න තැනුත් හොයා ගන්න බෝඩිමක් ගන්න ඒ වගේම පුළුවන් වුණා. සබරගමුව පළාතේ වරකාපොල උඩුවක ගමේ උපදින්නේ. ඔව්. කොහොමද ගමෙන් නගරයට ආවට පස්සේ මොන වගේ අත්දැකීම් වලද ඔබට ජීවිතේ මුහුණ දෙන්න උනේ? එක පාටම ඔබ ගමෙන් නගරයට ආවට පස්සේ හුරු වෙන්න හරි අපහසුයිනේ. කොහොමද ඒක? ඒ වුණාට මල්ලි මෙහෙමයි. අර මට තියෙනවා මේ මට තියෙන ප්‍රමාණෙන් මම මගේ සෝබනේ නැහැ. කාටවත් පේන්න දැන් මට තිබිච්ච එකම වාසනාව තමයි ඒක. මොකද මට මම මේ මටම ආවේනික වෙච්ච නිහතමානීකමක් මට තියෙන්නේ. ඒක අනික මේ තව කෙනෙක් දිහා හරි බලලා මම බලන්නේ අර මේ බොරුවට විකාර කරනවා නම් සෝබනේ තියනවා නම් මං ඒක හිතනවා අනේ මුන්ට පිස්සු මොකද්ද මේ විකාරේ එහෙම කරන්න අපිට නෑනේ අපි දුප්පත් පවුලක ඉන්නේ අපිට අම්මා තාත්තට දෙන්න නෑනේ එහෙම මේ අනේ ඉතින් අපිටත් තිබුණා නම් කියලා එහෙම හිතිච්ච අවස්ථා අනන්තයි නමුත් ඉතින් ඒ කොළඹට ඇවිල්ලා ඉතින් අර හැමෝම අඳින පළඳින විදිහ ඉතින් දැන් කණ්ඩ බොණ්ඩ වුණත් ඉතින් සමහරක් වෙලාවට මට මතකයි මම මේ ක්‍රීඩා මාත්‍යංශේ පුහුණු සංචිතයට ඇවිල්ලා මේ කෑම කනකොට එහෙම මට මෙහෙම කනකොට ඇඟිල්ලක් මෙහෙම දික් වෙනවා. එතකොට ඒ ලොකු අක්කලා ඉඳලා කියලා තියෙනවා ඇඟිල්ල එහෙම දික් කරන්න එපා. සමහරක් වෙලාවට කනකොට අක්කලා දිව දික් වෙනවා නිකන්. කට අරින්න එපා. ඒ වගේ. ඉතින් ඒ මම මේ හැදිච්ච දේවල් කියන්නේ ඒ වගේ. ඒ වගේම මේ අර මේ කතා කරද්දි උනත් සමහර වෙලාවට ගොඩක් වෙලාවට ඉංග්‍රීසියෙන් තමයි කතා කරපු අය ඉන්නේ. ඉතින් ඒව බලලා මම අර හරි දේ විතරක් වැළඳගත්තා. මොකද ඇඳුම් පැළඳුම් උනත් එක එක කෙනාට ඉතින් එක එක විදිහට එහෙම තිබුණා. ඉතින් මට එහෙම අඳින්න තිබුණ නැහැ. එකයි තිබ්බේ සපද්දයක්වත් අර මේ සල්ලි දීලා ගත් එකක් නෙමෙයි. ඒ කාලේ ඉස්කෝලේ සර් කෙනෙක්ගෙන් දුන්න මේ සාමාන්‍ය ඩෙක් ෂූස් දෙකක් තිබ්බේ. ඉතින් අර එහෙම රැල්ලට ගිය කෙනෙක් නෙමෙයි. අර කොහොම හරි අනේ මන් දන්නේ අම්මගේ ඒ අපි අර අම්මගෙන් තාත්තගෙන් පවුලෙන් ලැබිච්ච දෙයක්ද කොහෙද අනුන්ට පේන්න කරන්න ඕනි කියන එක මා තුලට ඇවිල්ලා තිබුණ නැහැ. දැන් වර්තමාන પરම්පරාව මම දැක්කහම දැන් අද ක්‍රීඩා પરම්පරාව ගත්තහම මාත් එක්ක සංසන්දනය කරද්දී මම දකිනවා මේ වැඩෙක් වෙලා ඉන්නේ බෑ කලස් දාන්න. එතන මම දකිනවා අද මං දැන් වර්තමාන પરම්පරාවට දිග ගමනක් යන්න බැරි ඒ නිහතමානීකම ඒ යන ගමන තුල මේ ඇඳුම් පැළඳුම් කතා බහ ඒ ගෞරව කිරීම ඒව කිසිවක් නැහැ. අර ජාතික මට්ටමට ආවහම හිතන්නේ ලෝකෙම දින්න කියලා තමයි. ජාතික මට්ටමට ආවහම හිතන්නේ තමලත් ජාතික මට්ටමට එන්න කලියනොත් හිතන්නේ මේ මට තියෙන දැන් ඔලිම්පික් ගහන තමයි. එහෙම අධිමානසිකත්වයක් මට තිබුණ නැහැ. ඒ කාලේ ඉතින් ශ්‍රියන්ත දිසානායකලා ඔය ඉනේ කකුරේලා ජයමිනිලේ පෙරමුලා ඒගොල්ලෝ ලංකාවේ දිනලා මේ පදක්කම් ගන්නකොට මට හිතුනේ අනේ මටත් මෙහෙම පුළුවන් නම් ඒගොල්ලෝ ජනාධිපති සම්මාන එහෙම ගන්නකොට මට හිතුනේ අනේ මටත් අනේ කොළඹින් ගියක් ගන්න. ඒ වගේ පුංචි ඉලක්කයක් ආසාවක් පොඩි කාලේ තිබුණා. එහෙම තමයි ඇති වුණේ. අර කොළඹට ආවම ඔය ඇහැව්වේ ඒ වගේ දේවල් තමයි ඒගොල්ලෝ දකින්නකොට ඉතින් ආසයි ගිහිල්ලා කතා කරන්න ආනේ. ඒගොල්ලන්ට කතා කරන්න බයයි. ඉතින් සුයන්ත අයියා හැම ඉතින් යනකොට රජෙක් යනවා වගේ පිට්ටනියේ. ඉතින් බලයෙන් කතා කරනවා අර පිට්ටනියේ ඔහොම එනකන් ඉඳලා ඇවිල්ලා මේ ගුඩ් මෝර්නින් අයියේ සමහරලාට ගණන් ගන්නෙත් නෑ අපි ඉතින් ඇච්චෝනේ කියන්නේ. අපි හරි පොඩි එවුන් ඉතින් එනට ඉතින් බලන් ඉන්නවා අර මේ අදුවන තාලේ අර මේව එහෙම එහෙම ගරු කිරීමක් ඒ දේවල් තිබුණා සහ එහෙම තමයි ඔබට ඒ ක්‍රීඩා පිටියේ ක්‍රීඩා කරනකොට දැවැන්තිය දකින්නකොට ඒ ආසාවල් තුල කවදාද හිතුණා මම මේ තැනට යනවා කියලා? අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මට හැමදාම ජීවිතේ ඉලක්කයක් එක්ක ගිය කෙනෙක් මම. ඒක කවුරුත් කියලා දුන්න දෙයක් නෙමෙයි මට මමම හිතින් හදාගත්ත දෙයක් මට උපතින් ආව දෙයක්. මං හිතේ තියාගත්ත මේ ක්‍රීඩාවෙන් කවදා හරි ඉහළම තැනට යනවා. ඔලිම්පික් කියන එක දන්නේ නැහැ මම. අය පිළිබඳ දැනුමක් නැහැ. නෑ නෑ නෑ. මගේ ඔළුවට ඔය කියන ලොකු හීන මට එහෙම තිබුණේ නැහැ. ලංකාවේ පළවෙනියා වෙනවාමයි කියන එක තමයි මට තිබ්බ ලොකුම හීනේ. ශ්‍රී ලංකා නම්බර් 1 වෙනවා කියන එක තමයි මට තිබුණේ. හරි ආසයි ඉතින් අර දක්ෂතම ක්‍රීඩිකාව අහවලා කියදේ. මටත් අනේ දෙයියනේ ලංකාවෙන් පළවෙනියා වෙන්න පුළුවන් නම් අර එහෙම හීනයක් තමයි මා තුළ තිබ්බේ.
සාර්ථක කරගන්න පුළුවන් හිණියක්. මම හැම වෙලාවෙම ඉලක්කයක් හිණියක් දැකපු බලාපොරොත්තු වෙච්ච කෙනෙක්. ඒක කරා මං ගිය කෙනෙක්. පියවරෙන් පියවර ගිය කෙනෙක්. එක පාටම තුංගාලා ඔන්චිල්ලා වගේ ඉහළට යන්න දඟලපු කෙනෙක් නෙමෙයි. ජීවිතේ ඒක ඒ මහා ලොකු වාසනාවක් පිනක් තිබුණා මල්ලි මට. ඒ ගමන යන්න මේ ලොකුවට බැරි දේවල් අර මූද හත් ගව්වක් ඈත තියා දැම්ම තියාම පීනන්න අමුඩ ගහන්න මම ලෑස්ති උන්නේ නැහැ. මේ ළඟම තියෙන එක තමයි අඩියෙන් අඩිය ඉස්සරහට ගියා. ගිය කෙනෙක් මම. ඒකයි මට යන්න පහසු උනේ. ඒකයි මගේ යන ගමන වැටුන්නේ නැත්තේ. ඒකයි මං යන ගමන සාර්ථකව මට ඒ ඒ නොයෙකුත් කරදර බාධක තිබුණා. මට ඒ ආපු හැම දෙයක්ම මම ඊට පස්සේ හිතට හයියක් කරගත්තා. මොකද මන් දන්නවා මේ පහුගිය කාලේ මම ක්‍රීඩා කරපු කාලේ ගත්තාම දැල්ලමයිට ඇත්තටම එහෙම ගැටලු නැහැ. මගේ ජීවිතේ මට ආව හැල හැප්පීම් කරදර බාධක ඇත්තටම මට හිතාගන්න බෑ මං මේ අනේ මං කොහොම මේවා කරාද කියලා. හැබැයි මං යකෙක්. මොකද මං හරි අවංග ගෑණියි. මගේ ජීවිතේ මං එහෙම කාටවත් දුෂ්ටකම් දෝහිකම් කුහකකම් කරන්නේ නැහැ. කරනවා නම් කරලා තියෙන්නේ පවුලේ අයට විතරයි. ඒ කියන්නේ මගේ අම්මා තාත්තට. බොරු කරලා කුහකකම් කියන්නේ එහෙම නෙවෙයි. අපි බොරු කියනවා. ගල්පැලන බොරු කියනවානේ. මේ මොකක් හරි බලු වැඩක් කරලා නෑ නෑ පිස්සුද? එහෙම කරේ නෑ අම්මේ කියලා. ඒක සාමාන්‍යයි. ඒක සාමාන්‍යයි. ඒක මං හිතන්නේ ඔයත් කරලා ඇති, තව කෙනෙකුත් කරලා ඇති. අපි හැමෝම එහෙමනේ නේ. ඒ කියන්නේ හින ගහන අපරාධ නෙමෙයි නමුත් අපි මොනවා හරි බොරු අර තව කෙනෙකුට පීඩාවක් කරදරයක් නොවෙන දේ. අම්මා කැමති නෑනේ දැන් ඔයා කොල්ලෙක් එක්ක රස්සිය අදු ගහන්න කොහේ හරි ගියොත් එහෙම අම්මා අනෝ නෑ අම්මේ පිස්සුද මම මේ ගියේ නෑ කියලා එහෙම අපි කියනවනේ. හැබැයි අපි ඒ වැරද්ද කරලා තියෙනවා. නමුත් අර එහෙම ජීවිතේට මගේ යන ගමනට බාධාවක් වෙන්න මං කිසි දවසක මේවා කරන්නේ නමුත් ඒ මගේ ජීවිතේ මම යන ගමන තුල මට හරියට ඊර්ෂ්‍යාකාරයෝ කුහකකාරයෝ දුෂ්ටයෝ එහෙම ගොඩ තැන්වලදී හම්බෙලා තියෙනවා. ඒ මගේ තියෙන සත්පුරුෂ ස්වභාවයත් එක්ක වෙන්න පුළුවන්. ඒ මගේ තියෙන මනුෂ්‍යත්වයත් එක්ක වෙන්න පුළුවන්. ඒක නිසාම තමයි ඇත්තටම මන් දන්නේ නොපෙනෙන බලවේගද දන්නේ මට. ඒ හැම දෙයකින්ම මට ශක්තියක් ඇති කරගෙන ශක්තියක් ලැබිලා ධෛර්යයක් ඇති කරලා ඒකට පුදුමාකාර කැපකිරීමක් ඇති කරලා ජීවිතේ බලාපොරොත්තු ඉලක්කේ කරා යන්න මට මේ අවස්ථාව ලැබුණා. අඩියෙන් අඩිය ඉදිරියට ගමන් කරමින් උත්සාහය තුළ ශක්තිය තුළ මම හිතන්නේ බොරු මවාපෑම් නැතුව පොළවේ පය ගහලා ජීවිත යථාර්ථය දැකපු නිසා තමයි ඇයට ගමෙන් නගරයට ඇවිල්ලා ලංකාව විතරක් නෙවෙයි මුළු මහත් ලෝකයක් ඉදිරියේ දැවැන්ත චරිතයක් බවට පත් වෙනට හැකියාව තිබෙන්නේ. ඇයගේ කතාව හරි සුන්දරයි. ඔබට මට ජීවිත ජයග්‍රහණය කරන්නට වටිනා කතා බහක්. මීට වසර 22කට පෙර ඒ කියන්නේ හරියටම 2000 සැප්තැම්බර් 28 වෙනිදා ලක් මාතාව ලෝක බලවතුන් ඉදිරියේ ඔටුනු පළඳවන්නට දිරිය දියණියකට හැකියාව ලැබෙනවා. 1948 වර්ෂයේ ඩන්කන් වයිට් ක්‍රීඩකයා ඔලිම්පික් ජයග්‍රහණයක් ලක් මාතාවට ගෙනාවට පස්සේ වසර 52ක් දක්වා අපිට තිබූ සිහිනයක් ඇය යථාර්ථයක් බවට පත් කරනවා. මම හිතන්නේ ලෝක බලවතුන් ඉදිරියේ ආසියාවේ ප්‍රථම වතාවට ඔලිම්පික් පදක්කම් ලාභී එකම ක්‍රීඩිකාව ඇය බවට පත් වෙනවා. ඇය ඍදි පදක්කම් ලංකාවට ලබා ගනිමින් ලෝකෙ ඉදිරියේ හරි අපූර්වට ලක් මාතාවට ගෞරවයක් ඇති කරනවා. ඒ නිසා වෙන තමයි මේ ජීවිත කතාව දිනන ජීවිත තුලින් ඔබට මට ජීවිතය දිනන්නට ශක්තියක් බවට පත් කරගනිමින් මේ කතා බහ ආරම්භ කරන්නට. මීට වසර 22කට කලින් සැප්තැම්බර් 28 වෙනිදා 2000 වර්ෂයේ ඒ මොහොතේ මං හිතන්නේ සිඩ්නි නුවර ඔලිම්පික් තරඟය ආරම්භ වෙලා ඔබ ධාවන පතේ ඉන්න මොහොතට ගමන් කළොත් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය බලවත් රටවල නම් ඇහෙනකොට ඔබට මොකද දැනුනේ? එහෙම මේ බලවත් රටවල් ඉන්නවා කියන එකක් නේ මට දැනුනේ. ඇත්තට මට ඒ වෙලාව ඒ තිබ්බ ආවේගය තමයි මට මෙඩල් එකක් ගන්නවා කියන එක. කොහොම හරි ජයග්‍රහණය කරන්න අනිවාර්යයෙන්ම. මේක එකද දෙකද තුනද රන්ද රිදීද ලෝකඩද කියන එක මම දන්නේ නැහැ. මම අනිවාර්යයෙන්ම ගේමේ ඉන්නවා. ඒ නියම කතාව ඒක. මම අනිවාර්යයෙන්ම පදක්කමක් නම් ගන්නවා. මං අනිවාර්යෙන් මොකක් හෝ මේකේ
පෙරලියක් කරනවාමයි කියන චේතනාව තුළ තමයි මට අදාළ නැහැ මේ ඩියන් දෝද්ද එහෙම මං තනි කර යකෙක් ආයේවලේ මරානම් මැරෙනවා එහෙම ඒ තරම් ශක්තියක් එන්නේ තිබුණා ආවේගයක් මානසිකත්වයක් ශක්තියක් තමයි මට තිබුණේ ඇත්තටම මේරියන් ජෝන්ස් දකිද්දි මොකද හිතුනේ මේ මං හිතේ තියාගත්ත මට පුළුවන් දේ මගේ උපරිමේ මම කරනවා කියන එක මේවා කරගත්ත මිසක් ජෝන්ස් කියන කෙනා ගැන මට එහෙම ලොකුවට එහෙම මේකක් තිබ්බේ නැහැ මොකද මං දන්නවා එයා කොහොමඩත් ඉතින් යනවා කියන එක දන්නවා එහෙම අපිට වඩා සෑහෙන ඇතකින් පිරිමියෙක් වගේ දුවන් එහෙම බෑනේ ඒක අද හෘද සාක්ෂියට පෙන්ලම තියෙනවානේ ඉතින් ලෝකේ ඇත්තටම හැමෝටම මේ බොරුව රජ කරන්න පුළුවන් ටික කාලයයි කියන එක හැම පැත්තකින්ම හැම විශේෂයකින්ම මිනිස්සුන්ට අද වෙනකොට දැක ගන්න ක්‍රීඩාවෙන් විතරනේ හැම පැත්තකින්මනේ ඉතින් ඒ නිසා බොරුව ජය ගන්න පුළුවන් බොහොම කෙටි කලයි අපිත් ඇටමස් ලේනහර අපි ඒගොල්ලන්ට වඩා හොඳ දේවල් කරනවා කොස් දෙල් අපිට ගමේ මැල්ලුම් හොඳ පළතුරු අපිට ඕන තරම් තියෙනවා එහෙම තියෙද්දිත් අපි හොඳට උටු කිරි බීලා නෙවෙයිනේ අපි හොඳට මව් කිරි බීලා හොඳ ශක්තියකින් හැදිච්ච අද වෙනකන් හෙම්බ්‍රිසාවක්වත් හැදිච්ච නැති කෙනෙක් මම ඇත්තටම ඔබ මව් කිරි බීලා හැදුනේ හේනේ පැලේ හැදෙන කොස් දෙල් අල තඹල කාලා තමයි ඉස්සරහට ආවේ ක්‍රීඩාව ගත්තොත් එහෙම ක්‍රීඩාවට ඉදිරියට යනවා කියන්නේ බොහෝ දේවල් අවශ්‍යයිනේ ප්‍රෝටීන් වර්ග විටමින් වර්ග ඒ වගේම පුහුණුව අගහිඟකම් මැද්දේ කොහොමද මේ දේවල් ඇත්තටම ඔබේ ජීවිතේ ලං කරගත්තේ නෑනේ ඉතින් කොළඹට ආවට පස්සේ මේ දේවල් ඒ කියන්නේ පුහුණුව තියෙනවා කන බොන දේවල් එතනින් ක්‍රීඩා මාත්‍යංශයෙන් එතන හම්බ වෙනවා ඉතින් එතකොට අර මේ කාලයගේ අවෑමෙන් ඒ හැමදේම ඔබට ලං වුණා කාලයට අවශ්‍ය කරන විදිහට ඒ කාලසටහන අනුව සියල්ල එහෙම ගොඩනැගිලා යනවා එතකොට තව එනර්ජියක ඕන නම් තව මානසික ප්‍රශ්න දානවා කට්ටිය එතකොට කන්න තිබුණත් එකයි නැතත් එකයි දුවන්න පුළුවන් මරණ මැරෙන්නේ අසාධාරණයි अरे ये दीवाल बलान मिनीसुंट असाधारण अयुत्यानकोट मिनीसुंट बटगी तेरी मिनीसुंट वेदना तेरी मिनीसु पुदुमाकार विधि एक कैपकिरी मकरण एक मानसिक शक्ति मेक क्रीडावट विरा අද 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 ඇත්තටම වැඩි ඕනේ අද අපේ රටේ පවතින තත්ත්ව දිහා බලන්නකෝ මොනතරම් තරුණ කෙල්ල කොල්ල කැප කරනවද කියලා ඇයි එහෙම එතෙන්ට උච්චම අවස්ථාවට ආවහම මැරෙනවා පේන්නේ වේදනාව තේරෙන්නේ නැහැ බඩගින්න තේරෙන්නේ නැහැ එතන තේරෙන්නේ ඇයි මේ අසාධාරණයේ තව දුරටත් රජ කරන්නේ එහෙම රජ කරන්න දෙන්න බෑ ඒ ක්‍රීඩාවටත් ඒකයි තව විශේෂයකටත් ඒකයි කියලා මං කියුවේ ඒකයි මිනිස්සු හැම වෙලාවෙම වැරදියේට අයිතියට හිස නමන්නේ නැහැ ඒක ඉන්නවා කාගෙන ඒ කියන්නේ සමහර අවස්ථා තුල අපිට ඒක පෙන්වන්න බෑනේ දැන් ක්‍රීඩාව තුල එහෙම කෑ ගැහුවොත් අපු අයින් කරනවා අපේ විනය විරෝධී වැහැසුරුණා කියලා අපෙන් පරීක්ෂණ කරනවා අපි ඔඩොට්ට දානවා අපිට තහනම් කරනවා ඒ වගේ දැන් කරුණු කාරණා තියෙනවනේ ඉතින් අර හැම දෙයකටම ඒක මං කිව්වේ හිතේ හයියත් දැඩි ලෙස බලපවන ඕනම කෙනෙකුට මොනවා හරි නිර්දෝෂීව ඉන්නේ නැද්ද ම හරියට හොඳට දෙයක් කරද්දී මිනිස්සු දිගින් දිගටම ගහනවා නම් දිගින් දිගටම අරියාදුකම් කරනවා නම් අයිත්‍ය කරනවා නම් ඒක ඒ ඒක ඉවසලා තවත් ඉවසලා බැරිම තැන ඒක ඉංහාට ඒ තැනට යනවා ඒ නිසා තමයි ඇය ලෝකයේ ඉදිරියේ තමන්ගේ ජයග්‍රහණය ලක් මාතාවට මට ඉතින් පිටටි තහනම් කරානේ මේ රටේ මට පිටටි තහනම් කරා ඉන්න ක්‍රීඩකයෝ කතා නොකරත් ඇරියා මගේ අනුග්‍රාහකය නැමැත්තුවා මට මම තානම් උත්තේජක පාවිච්චි කරනවා කියලා මගේ මුත්‍රා අරගෙන වෙන අයගේ දාලා මේවා කළා මේ රටෙම මට කොච්චර දේවල් කරාද ඒවකට හිටපු උදවිය බාධක මැද්දේ කොයි තරම් රටක් හැටියට මිනිස්සු කොච්චර මාව රකින්න තිබුණාද ඒ වගකී යුතු අද ක්‍රීඩාවට කොච්චර ගෞරවයක්ද එහෙනම් අද මේ රිදී පදක්කම මෙච්චර කතා කරනවා නම් එහෙනම් කොච්චර මේ උදවියට ඒ එහෙම කටයුතු කරන්න තිබුණාද කවුද ඒවට වග කියන්නේ ඒකයි මේ ඒ හැම දෙයකම තියෙනවා යම් කිසි අසාධාරණයක් අයිතියක් එහෙම සිදුවෙච්ච අවස්ථා තියෙනවා ඒ ඔය බලන්නකෝ ඒ මිනිස්සු ඒ වගේ දේවල් කරා හැබැයි ඒ මිනිස්සුන්ට බැරුව ගියන අනුපතර මේ පිටටියක්වත් අදන් දැන් ඔයගේ බලුවට කරන්න පුළුවන් වුණා මේ මගේ යූරින් ටික අරගෙන මම මේව කරනවා කියලා මට අසාධාරණකම් කරලා අන්තිමට ලංකාවෙත් ඉන්න බැරුව මම මේ ඇමරිකාවට ගිහිල්ලා ට්‍රේනින් කරේ ඇයි මේ පිටටියත් තහනම් කරානේ
ඉතින් එහෙම ගිහිල්ලා තමයි ඔය පදක්කම ගෙනාවේ නැත්තම් කවුරුත් මාව ඇමරිකාවේ යව්වේ නෑ ඔයා ගිහිල්ලා ඇමරිකාවේ ට්‍රේනින් කරලා එන්න කියලා මේ දැන් ළමයි ස්කෝලර්ෂිප් වල පිටරට මේ ට්‍රේනින් කරන්න යන්න මේ මගේ තැනට එන්න හිටියේ ඔබ ඇමරිකාවට ගිහිල්ලා පුහුණු වෙන්නේ අපේ රටෙන් ඔබට කරපු අරියාදු කන් නිසා බාධක නිසා අනිවාර්යයෙන්ම ඇත්තටම ඉතින් එතකොට මේ ඔක කවුරුත් දන්නේ ඇත්තටම මට කියන්න මම මේ වෙලාවේ මේ 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 රටේ තියෙන වාතාවරණෙත් එක්ක මම කියන්න සුදුසුද දන්නේ ඇත්තටම මට හොරෙන් තමයි ඇමරිකන් වීසා එක ගහලා දුන්නේ මට ඒ ප්‍රශ්න ඇති වෙනකොට මම ඇත්තටම කියන්න ඕනේ මිනිස්සු සිහි කරන්න ඕනේ මිස්ටර් ක්‍රිෂාන්ත පෙරේරා දහම් විමලසේන මහත්තයා එතකොට කවුද මේ වීසක ගන්න ඇත්තටම මැදිහත් උනේ මට උදව් කරේ කවුරුත් නෙමෙයි රනිල් වික්‍රමසිංහ මහත්තයා. අවුරුදු 5කට මල්ටිපල් වීසා අරන් දීලා තමයි මට ඇමරිකාවේ යන්න පුළුවන් වුණේ නැත්තම් මයි ක්‍රීඩා ඉව. එහෙම තත්ත්වයක්. මේවා කවුරුත් දන්නේ නැහැ නිසා අර සමරක් අවස්ථා තුල මේ හිතනවා මේ මෙයා මේ අපි ඇමරිකාවේ යව්වා රජයෙන් ආධාර දීලා මේවා කරලා නමුත් ඉස්සල්ලාම මගේ පටන් ගෑ මේක. මං ඇමරිකාවේ යනකොට මට යර්ස් නෝ කියා ගන්නවා බෑ. මං අඬා ගියේ සමහරට ඒ බාධකාවේ නැත්තම් අද සුසන්තිකා ජයසිංහ කියලා කෙනෙක් පිළිබඳව අපි කතා බහ කරන්න බැරි වෙන්න තිබුණා. නෑ ඉතින් ඒ මට වෙන්න තිබිච්ච විදිහ වෙන්නේ නැති. මම හිතන්නේ මේ ජීවිතේ ඉතින් යම්කිසි ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිතුමා ගන්නකො නේ 17 වසරක්ද 16 වසරක්ද පැරදීලා නේද හිරේ ඉඳලා මම වෙලා කුණු බක්කියේ තියෙන බත් කොලෙත් ලෙව කාලා ඒ වගේ පුදුමාකාර නොහොමිනා දුක් ඉඳලා නේ ස්වර්ණමය ජනාධිපතිවරයා බවට පත් වුණේ. ඉතින් මට හිතෙනවා ඕනම පුජ්‍යලයක ජීවිත කතාව ගත්තාම විශිෂ්ට දෙයක් කරන්න නම් විශිෂ්ට දෙයක් ලබා ගන්න නම් ඒ වගේ දුක් කරදර බාධක කම්කටොළු කාගෙනම තමයි යන්න තියෙන්නේ. ඒක තුල තමයි මං හිතන්නේ නොපසුබට උත්සාහය, ඒ අප්‍රතිහත ධෛර්යය, ඒ කැපකිරීම, ඒ ආත්ම විශ්වාසය කියන එක කෙනෙක්ගේ ගොඩනැගෙන්නේ ওই කරුණු කාරණා සියල්ලක් එක්ක කියන එක මට ප්‍රායෝගිකව දැන් තරුණියක් හැටියට නැත්තම් මවක් හැටියට කාන්තාවක් හැටියට කියන්න පුළුවන්. ආරම්භයේ ශ්‍රේෂ්ඨ විය යුතු නැත. නමුත් අවසානයේ අනිවාර්යයෙන්ම ශ්‍රේෂ්ඨ විය යුතුයි. නොපසුබට උත්සාහයක් තිබෙනවා නම් ඔබට ජීවිතේ කළ නොහැක්කක් නැහැ. දිනන ජීවිත තුලින් ඇයි කතාව හරි අපූර්වට කියනවා. ඇයට සිතුණ දේවල් ඇයට ජීවිතේ මුහුණ දීමට සිදුණු දේවල් පිළිබඳව කතා බහ කරද්දී ඇය තරම් දුක් විඳපු ක්‍රීඩිකාවක් මේ ලෝකේ ඉන්නවාද කියලා කෙනෙකුට ප්‍රශ්නයක් ඇති දෙන්න පුළුවන්. නමුත් ඇය කෙසේ හෝ ජයග්‍රහණය කරා. ඔබ ලෝක ඔලිම්පික් පදක්කම් ලාභිනියක් මගිතන්නේ ඒ රිදී පදක්කම විතරක් නෙවෙයි ඔබ ලක්මාතාවට රන් පදක්කම් ගේනව අවස්ථා තුනකදී තව ග්‍රීසි ඇතන්ස් නුවරදී ඒ පිළිබඳව පොඩක් කතා බහ කරමු. ඔව් මම ලෝක පදක්කම් හතරක් දිනලා තියෙනවා ලෝක ශූරතා තරගාවලි දෙකක් ඇතන්ස් ග්‍රීසි ඇතන්ස් නුවර ඒ වගේම ජපානයේ ඔසාකා නුවර 1997 සහ 2007 2003 ලෝක කුසලාන මෙඩ්‍රිඩ් ඉස්පාඤ්ඤි ඒ තරගාවලි දෙමීටර 100 ලෝකඩ පදක්කම ගන්නවා ඒ වගේම 2000 ඔලිම්පික් රෙදි පදක්කම. ඒව තමයි සුවිශේෂී ලෝක ජයග්‍රහණ. අනිත් ජයග්‍රහණ ආසියාවේ ජයග්‍රහණ කතා කරන්නේ නැහැ. මොකද ආසියාවේ දිනපු අවස්ථා ගොඩක් තියෙනවා. මේ මම වගේම අනිත් සහෝදර මට සමගාමීව ක්‍රීඩා කරපු අපේ සමස්ත ක්‍රීඩා කැළම මේ ආසියාවේ පදක්කම් ගෙනලා ජයග්‍රහණය කරලා තිනා පොදු රාජ්‍ය මණ්ඩලයේ පදක්කම් දෙකක් එක්ක. ඒ නිසා මට ඇත්තටම පුළුවන් වුණා ලෝක පදක්කම් හතරක් දිනන්න. ඉතින් ඒ විශේෂ ජයග්‍රහණත් එක්ක ඉතින් සතුටුයි. ඉතින් ඒ ජයග්‍රහණ තමයි ඉතින් විශේෂ. උත්සාහය පිළිබඳව අපි කතා බහ කරනවා. ඔබේ ආත්ම විශ්වාසය පිළිබඳව අපි කතා බහ කරනවා. වීරිය පිළිබඳව ඔබේ තිබුණු ශක්තිය පිළිබඳව කතා බහ කරනවා. ඇත්තටම ගමක ඉපදිලා නගරයට ඇවිල්ලා බලවත් රටවල් පරාජය කරලා ලෝකයේ ජයග්‍රහණය කරනවා කියන්නේ සාමාන්‍ය දෙයක් නෙවෙයි. ඇත්තට මේ උත්සාහයේ ශක්තිය හැම දෙයකටම වඩා ඔබ තුල තිබූ යම්කිසි සුවිශේෂත්වයක් තිබිය යුතුමයි කියලා මම කිව්වා. ඒක මට හිතන පෙර පිනකුත් ඇති. මම ඇත්තටම මේ බොහොම මේ මනුෂ්‍යත්වයෙන් පිරිසු
ගැහණියෙක් කාන්තාවක්. ඉතින් ඒ නිසා මම කාටවත් කුහකකම් කරන්නේ නැහැ. මම බොහෝම අවංකයි. මම හරි විවෘතයි. ඒ නිසා මේ ජීවිතේ වැරදිච්ච තැන් තියෙනවා. ඉතින් ඒ සියල්ලක් එක්ක මට හිතෙනවා මේ 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 ජයග්‍රහණ මේ මේ විශිෂ්ට ක්‍රියාවන් කරන්න මට ලැබිලා තියෙන ලොකුම දේ තමයි මං හිතනවා මං ඒ තරමට පින්වන්තයි කියන එක. ඒ පින පෙර පින් කියන එක මම බෞද්ධයෙක් වශයෙන් විශ්වාස කරනවා. ඒ නිසා මේ ආත්මෙදිත් මේ මං කල්පනා කරන්නේ තාරුණෙන්දි වරදවල් සිද්ධ වුණත් ඉදිරි අනාගතය තුළ වර්තමානයේ සිට ඉදිරි අනාගතය දක්වා ජීවත් වෙන්නේ කොච්චර කාලයද ඒ කාලය තුළ හොදක් කරලා පිනක් කරලා මැරෙන්න ඕනේ කියන තැන තමයි ඉන්නේ. මොකද මේ මේ ලබන අත්දැකීම් එක්ක මේ ලබලා තියෙන අවස්ථා එක්ක මොකද මං සතුටු වෙනවා. මගේ පවුලේ සහෝදරයෝ මගේ අම්මා තාත්තා මං මගේ දරුවෝ දෙන්නට වැඩි ආදරේ මගේ අම්මා තාත්තට. ඉතින් ඒ දෙන්න ඒ තරමටම පින්වන්තයි. මොකද කොයිතරම් දුක් වින්දත් කාණ්ඩ නැතුව අපිට අපි පොල්ලතු පැලක හිටියේ. ඉතින් මම ඇත්තටම මේ මේ අද පාසල් දරුවන්ට කියනවා මම මාව ආදර්ශයට ගන්න ඇත්තට මගේ ජීවිතේ අපිට මේ මේ අපි වැසිගිරියට වතුර රංගියේ ලැකර් ලැකර් ටින් එක කර ලීටර් කීයද මන්ද පොඩි ටින් එකට. එතකොට ඉස්කෝලේ දාන සපද්දයක් තිබ්බේ නැහැ. විෂයන් අටට පොත් අටක් තිබ්බේ නැහැ. කවදාවත් ඉස්කෝලේ ගෙනියන්න බෑග් එකක් තිබ්බේ නැහැ. කොළඹ කොහෙද තියෙන්නේ මොන පාටද කියලා දන්නේ නැහැ. අඳින්න හරියට යට ඇඳුමක් එහෙම ලස්සන අවුරුද්දකටවත් අඩුමතරමේ බිග් ගර්ල් වැඩිවියටපත් වුණාම හරි එහෙම ලස්සනට අතට කරට කනට දාන දෙයක් තිබ්බේ නැහැ. හැබැයි මම ක්‍රීඩාව තුලින් මං කරපු කැපවීම තුලින් ඒ ලබාගත් ජයග්‍රහණ තුලින් මට පුළුවන් වුණා මේ රටේ ලෝකෙ නමක් හදාගන්න. ශ්‍රේෂ්ඨයෙක් වෙන්න. ඒ වගේම මට පුළුවන් වුණා මමම හම්බ කරපු සල්ලි වලින් ඉඩමක් අරගෙන ගියක් හදාගන්න. ලස්සන ගියක් ඇදුවා මම. මටම පුළුවන් වුණා මං හම්බ කරගත්ත සල්ලි වලින් වාහනයක් ගන්න. ඒ වගේම මගේ ජයග්‍රහණ වලට මට වාහන ලැබුණා. වීල්බරෝවක්වත් තිබුණේ නැහැ අපේ ගෙදර. අපි කොළපත් තමයි පැදලා තිබ්බේ. වාහනේ බස් එකේ ගියා අර සීසන් එක අරගෙන පොදු බස් එකේ. නමුත් අපිට කවදාවත් ටයර් එකක්වත් එහෙම තිබිලා නැහැ. වාහනයක් ගන්න පුළුවන් වුණා. රත්තරම් බඩු. මගේ අම්මා තාත්තට මම රතුපලිසින් එනකොට මගේ අම්මටයි තාත්තටයි පුදුම සතුටක්. අනේ අපි ගිරි කපලා අර ගමේ ඉන්නේද්දි අපේ ගෙදර පාන් රාත්තල ගෙනාවාම දරුවනේ හතට කපන. අපි හත් දෙනාට එකට එකක් මම පූට්ටු කරලා බලනවා කොයි කෑලද ලොකු කියලා. එහෙම කාපු සුසන්තිකා තමයි ලෝක පදක්කම් හතරක් දිනන්න පුළුවන්. ඒ නිසා මේ මේ වර්තමාන සහ අනාගත අපේ රටේ විශිෂ්ටිය ශ්‍රේෂ්ඨිය බවට පත් වෙන දරුවන්ට මම හැම වෙලාවෙම කියන්නේ මට හීනයක් තිබ්බා මගේ ජීවිතේ. ලස්සන ගියක් හදාගන්න, ලස්සනට අඳින්න, රත්තරම් බඩු ගන්න, ඒ හැම දෙයක්ම කරගන්න පුළුවන් උනේ මේ ක්‍රීඩාව තුලින්. ඒ නිසා ඔබ කරන ඕනම විෂයකට අධ්‍යාපනය වෙන්න පුළුවන්, ක්‍රීඩාව වෙන්න පුළුවන්, సౌందර්ය මොනෑම හෝ විෂයකට ඒ කැපවීම, උනන්දුව, උත්සාහය සහ දෙමව්පියන්ට ඕනෑට වඩා කරදර කරලා මේ නව රැල්ලත් එක්ක මේ දියුණුවලා යන තාක්ෂණෙත් එක්ක ওই තියෙන බාහිර දේවල් වලට හිත යොමු කරන්නේ නැතුව, දකින දකින දේ ඉල්ලන්නේ නැතුව, තමන් ආසාවෙන් කරන දේ කැපකිරීමෙන් කරලා ඉදිරියට යන්න කියන එක මම හැම වෙලාවෙම පණිවිඩයක් හැටියට දෙන්න කැමතියි. මොකද මේ මගේ අම්මා තාත්තා විශේෂයෙන්ම අද හරි සතුටින් ඉන්නවා. තාත්තට අවුරුදු 84යි, අම්මට අවුරුදු 80. ඉතින් ඒ දෙන්න මං හැම වෙලාවෙම උපන්දිනේට ඒගොල්ලන්ට පින්කමක් කරනවා, දානයක් දෙනවා, මොනවා හරි තෑග්ගම් ගිහින් දෙනවා, පවුලේ අය ඔක්කොම එකතු කරගෙන මගේ සහෝදරීන්ට මම පුළුවන් විදියට උදව් කරනවා. ඉතින් ඒක තමයි මං කියුවේ අර මගේ පින සතුට වාසනාව කියලා. හැබැයි ඉතින් අම්මා වගේ මං කියුවේ අර සමහර වෙලාවට මට වැරදිච්ච තැන් තියෙනවා ජීවිතේ. ඒක තුල ඉතින් මට වාසි සහ අවාසි දෙකම සිද්ධ වෙලා තියෙනවා. කොයි දේත් අපිට ඉතින් ජීවිතේ ලැබෙන්න දෙන විදියට තමයි ලැබෙන්නේ. ඉතින් වැඩිපුර අම්මා ගැන කතා කරේ ලෝක මව්වරුන්ගේ දිනෙත් තිබුණානේ මල්ලි. ඉතින් ඒ නිසා මමත් මවක්. මම හැම වෙලාවෙම මගේ පුතාටයි දුවටයි පෙන්නනවා මගේ අම්මා තාත්තට සලකන විදිය. ඒගොල්ලෝ මේවා දකින්න ඕනේ. මොකද මයින් අහනවා අම්මා මොකද මේ 100ට යාච්චිටයි තමයි හැමදේම මේව කරන්නේ අපිට නේ. මං කියනවා මේ අනේ මේ කටවහගෙන පැත්තකට වෙලා ඉන්න මේ මගේ අම්මා, මේ මගේ තාත්තා. ඔයාලට මං කිරි දුන්න බලාගත්තා වගේ තමයි මෙයාලා මාව බලාගත්තේ. එහෙනම් අම්ම දෙන්න 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 කියලා තාම තේරෙන්නේ නැහැ. තාම අවුරුදු තේරෙන්නේ නැත්තේ නැහැ. අවුරුදු 13යි, අවුරුදු 9යි දුවට, පුතාට 13යි. ඉතින් මම මේ කියන්නේ දරුවන්ට උනත් ඒ වගේ අපි හැමදේම හොඳ දේ නරක දේ ඒ වගේ
පැහැදිලි කරලා දිය යුතුයි මල්ලි. ඉතින් සමහරක් වෙලාවට ඇත්තටම උපතින්ම දරුවෝ අවාසනාවන්ත නම් උපතින් මේ පුජ්‍යලයා පවුකාර නම් ඒ පවට පින දෙන්නත් බෑ. ඒක තුල ඉතින් මම හිතන්නේ ඒකයි මම මවක් හැටියටත් හැම වෙලාවෙම මම දුවටයි පුතාටයි කියන්නේ ඔ මේ මේම හැදෙන්න එපා මෙහෙම කරන්න එපා අම්මට ඉගෙන ගන්න බැරුව ගියා. ඉගෙනීම අතපසු වුණා. හැබැයි අද ඕ දෙන්න හොඳ පාසලකට දාලා ඕගොල්ලන්ට අඩුපාඩු සියල්ලම දීලා මම ඕගොල්ලන්ව උගන්වනවා. ඉතින් ඒ නිසා මේ ඔයාලගේ අධ්‍යාපනයේ පැත්ත හොඳ කරගන්න බලන්න කියලා හැම වෙලාවෙම මොකද අද වෙනකොට මම ඇත්තටම කොච්චර ඔයාලා අභිමාණයෙන් කතා කරත් ලෝකයක් දින්න අපේ රටේ තැනක් නැහැ. මගෙන් ගන්න ප්‍රයෝජනයක් නැහැ. ඒක තුල මම කම්පා වෙනවා. ඉතින් මගේ දුවටයි පුතාටයි කියන්නේ ක්‍රීඩාව කෙසේ වෙතත් ඉගෙන ගනි. මොකද මේ ඉගෙන ගත්තොත් තමයි අඩුමතරමේ පීඑන් ජොබ් එකක් හරි කරන්න පුළුවන් කියන එක ළමයි දෙන්නේ ඔළුවට දාන. නැත්තම් මම ඉගෙන ගත්තදී මම ලැබුව අත්දැකීම ඒ දේවල් තුල මට සහ මගේ පසු පෙළ මේ ක්‍රීඩා සංහතියටම එහෙම ගමනක් එහෙම තැනක් එහෙම අවස්ථාවක් නැහැ. මට සමගාමීව ආව සියලු ක්‍රීඩා කැලා අද ඔහේ CC කර. ඉතින් ඒ නිසා මේ ඒක ගැනත් වේදනාවක් තියෙනවා. මගේ රට අපේ රට මේ ශ්‍රී ලංකාව ලෝකෙට ගෙනිච්ච ක්‍රීඩාව සමහර රටවල ප්‍රධාන ආයෝජන මාර්ග ක්‍රීඩාව නේ. ඉතින් ක්‍රීඩාව නිසා තමයි මේ සමහරක් වෙලාවට මේ අපේ ලංකාව ගැන දැනගත්තේ සමහරක් වෙලාවට. ඒ වුණාට හැබැයි වගකීතු උදවිය එහෙම වගකීමකින් කටයුතු කරලත් නැහැ. ඒක තුළ ලොකු පසුතැවීමක් තියෙනවා. ලොකු දුකක් තියෙනවා. අපරාධ පවු ඉතින් අපි දැන් ලෝකපූජිත ක්‍රීඩිකාවක් ලංකාවට ක්‍රීඩකයෙක් එනවා කිව්වහම කොයිතරම් පිළිගැහෙනවද පිළිගැනීමක්ද කියන්නකො. හැබැයි වරකපල උඩුවක සුසන්තිකා ලෝකයක් දිනලා ඒ දේවල් මේ රූපවාහිනී වැඩසටහනකින් මේ වගේ කටයුතු කරනවා මිස අවශ්‍ය කරන ඒ තැන් මීට වඩා කටයුතු කළ යුතුමයි කියන එක මොකද එහෙම අවසනාවක් තියෙනවා අපේ රටේ. ක්‍රීඩාවේ ප්‍රමුඛයා විදිහට සිරස නාලිකාව හැම විටම රටේ ජාතික සම්පත් එක්කන් හැම මොහොතකම ඔවුන්ගේ ඕන එපාකම් තුල අපි ළඟින් හිටියා. ඒ නිසා තමයි ඇයත් සමගින් අවුරුදු 22ක් ගත වෙලත් අප දිනන ජීවිත තුලින් ඇයව රැගෙන ඇවිල්ලා මේ රටේ සුවහසක් දරුවන්ට තරුණ පිරිසට ජීවිතය හදාගන්නට හරි මාර්ගය කියලා දෙන්නට අපි උත්සාහ කරන්නේ. මීට වසර 22කට කලින් ඔබ තප්පර 22.28ක කාලයක් තුල ලෝකයේ ජයග්‍රහණය කරද්දී වසර 22 ඉක්ම වූ කෙනෙක් නම් ඒ සජීවී අත්දැකීම මේ මොහොතේ සිදුනා වගේ මතක ඇති. ඒ සජීවී අත්දැකීම තුල ඔබ ජීවිතේ බොහෝ දේ ලබා ගත්තා. රටක ආදරය, ලෝකයක ආදරය හැම දෙයක්ම ලබාගත් ඔබෙන් මම පුංචි ප්‍රශ්නයක් අහනවා. ක්‍රීඩිකාවක් විදිහටක් නෙවෙයි. ඔබ රටක් ලෝකයක් ජයග්‍රහණය කරපු කාන්තාවක් විදිහටත් නෙවෙයි. ලෝකයේ මේ මහ පොළොවේ පය ගහලා ඉන්න කාන්තාවක් විදිහට ආදරය පිළිබඳ මොකද හිතන්නේ? ඇත්තටම මේ මට තියෙන බුද්ධි මට්ටම දැනීම මට්ටම අනුව මම හිතනවා ලෝකේ තියෙන උතුම්ම වස්තුව තමයි ආදරය කියන්නේ. ආදරය ආදරයෙන්ම තියාගන්න පුළුවන් නම් අයි ආදරයට ආදරය කරන්න පුළුවන් නම් ඒ ආදරයට ගරු කරන්න පුළුවන් නම් ඒ ආදරයට හරිම වටිනාකම දීලා නිර්ව්‍යාජව ජීවත් වෙන්න පුළුවන් නම් ලෝකේ උතුම්ම දේ සහ ලෝකේ සියලු දෙනාගේ පාලනය සහ අභිවෘද්ධිය ආදරය. ඒක තමයි මම දකින්නේ. ඒ තරමටම ඒ ආදරයේ උත්තරීතරයි. හැබැයි අපේ තියෙන පෞකාරකමට අපේ තියෙන අවාසනාවට ආදරය අපට ගොඩාක් වෙලාවට ඒක හරි විදිහට ලබා ගන්න ඕන විදිහට ලබා ගන්න එහෙම වෙන්නේ නෑ. ගොඩ අය අර සින්දුවක් තියෙන්නේ ආදරය සුන්දර වරදක් කරගන්න. ඒක තුළම ජීවිතේම අසුන්දරයි. වසර 52ක් ශ්‍රී ලාංකිකව හැටියට අපිට තිබුණු සිහිනයක් ඔලිම්පික් ක්‍රීඩාව තුලින් රිදී පදක්කමක් ලබා ගනිමින් මගේ රටේ අපේ රටේ නම ලෝකෙ ඉදිරියේ අරගෙන යන්නට ඇයට හැකියාව ලැබුණා. ඒ නිසාම තමයි ඇයගේ ජීවිතය හරි අපූර්ව ජීවිතයක් බවට පත් වෙන්නේ. නමුත් ඒ ජීවිතය කටුක අත්දැකීම් තුලින් වගේම අගහිඟකම් මැද
ජීවිතය බොහෝ කතා ගොඩක් මැද්දේ ගොඩනැගුණු චරිතයක්. ඒ නිසාම තමයි දිනන ජීවිත තුලින් අපි අද ඇයව ඔබ ඉදිරියට ගෙන එන්නේ ඔබගේ ජීවිතය ශක්තිමත් කරගෙන ඔබගේ ඉලක්කයන් කරා ගමන් කරන්නට අනිවාර්යෙන්ම ඇයගේ ජීවිත කතාව ඔබට වැදගත් වේවි. ලෝකේ ජයග්‍රහණය කරපු ඔබට අද මේ රටේ බොහෝමයක් තරුණ පිරිස ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නට ඉලක්කයන් තිබෙනවා. ඔබ වගේම අගහිඟකම් තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ ලංකාවේ අනිවාර්යෙන්ම මේ වෙනකොටත් ඉන්නවා. ඒ අයට මොකක්ද කියන්න තියෙන උපදේශ? උපදේශක තමයි මටත් දීලා තියෙන්නේ. ඉතින් තනතුර ඒ උපදේශ දුන්නට ඉතින් ඒක ක්‍රියාත්මක වෙන්න ක්‍රීඩා කරා කියලා මොකද්ද තියෙන තැන කියන එක තමයි මටත් තියෙන ප්‍රශ්නේ. ඉතින් ඒ කියන්නේ ඒකට හරිහාමං වැඩපිළිවෙලක් එහෙම මම නම් දකින්නේ නැහැ. ඉතින් ඒක බොහොම කනගාටුවෙන් කියන්න වෙනවා. මොකද එහෙම විශිෂ්ට දක්ෂතා දක්වන උදවියට මොනවා හරි ස්ථීර රැකියාවක් රටේ පිළිගැනීමක් වටිනාකමක් මට හිතෙන්නේ අවස්ථාවක් දිය යුතු. ඒක තුල තමයි මේක වටිනාකම සහ කල්පවැත්ම ඉදිරියට අනාගත පරම්පරාව පෙළගස්සන්න පුළුවන් විදිහ. ඉතින් ඒ වැඩපිළිවෙල මම එදා ඉඳලම කියනවා මේක මට කරන්න කියනනේ. මට දැන් අවුරුදු 46ක් මට අවුරුදු 46ක් වෙනකොට බැරුව ගියා මගේ රස්සාව ස්ථීර කරගන්න. ඉතින් ඒ ගමන මේ 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 පෞගේ කාලේ පුරාවට මම try කරා ක්‍රීඩා මාත්‍යංශේ රස්සාව ස්ථීර කරගන්න. ඒක තුලත් තුනේ අන්තිමට සාමාන්‍ය පෙළ දක්වා විතරයි මම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මගේ විභාග ප්‍රතිඵල මදි කියලා අන්තිමට මට ක්‍රීඩාවේ ස්ථීර රැකියාවක් ලබා ගන්න අවස්ථාවක් හම්බුනේ. ඉතින් ඒක නිසා මට හිතෙන්නේ ඔලිම්පික් තින්න මට මෙහෙමනම් අනාගත පරම්පරාවට කොහොම වෙයිද කොයි වගේ තියෙයිද කියලා. ඉතින් මම හැමදාමත් යෝජනා කර අඩුම තරමේ ආසියාවෙන් එහාට ජයග්‍රහණය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ දරුවන්ට පළාත් මට්ටමින් හරි ඒ දිස්ත්‍රික්ක මට්ටමින් හරි ක්‍රීඩා සංවර්ධන නිලධාරී තනතුරක් හරි හදලා ස්ථීර සේවකයෙක් බවට පත් කරන්න අවස්ථාවක් දෙන්න පුළුවන් නම් මල්ලේ මේ ක්‍රීඩාවට හරි වටිනාකමක් සහ ගමට ක්‍රීඩාව ගෙනිහිල්ලා රට සංවර්ධනය කරන්න පාවිච්චි කරන්න පුළුවන්. මොකද ඒ තරමටම ශක්තිය තියෙන කෙල්ල කොල්ල ඕන තරම් ඉන්නවා. මේ ක්‍රීඩාව තුලින් රටට කීර්තියක් ගේන්න පුළුවන්. රට ලෝකෙට ගෙනියන්න පුළුවන්. නොඑකොත් ආයෝජන මාර්ග හදා ගන්න පුළුවන්. දිනන ජීවිත නරඹන තරුණ පිරිස ඇතැම් විට ඔබගේ ජීවිත ඉලක්කයක් තිබෙන්නට පුළුවන් කවදා හෝ දවසක ඔලිම්පික් ජයග්‍රහණයක් මේ ලංකාවට ගේනවා කියලා. ඇය මීට වසර 22කට පෙර ඔලිම්පික් රිදී පදක්කමක් ලංකාවට ගෙනාපු චරිතයක්. අවසාන වශයෙන් අපි මේ රටේ තරුණ පරපුරට විශේෂයෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එහෙම ඉලක්කයක් තියෙනවා නම් ඔවුන් තමගේ ජීවිතය නිර්මාණය කරගත්ත යුත්තේ මොන ආකාරයෙන්ද? ඔබ මීට පෙර කිව්ව අඩියෙන් අඩිය ඉස්සරහට යන්න කියලා. අවසාන වශයෙන් අපි යමක් කියමු. ජීවිතේ අඩියෙන් අඩිය යන්න ඕනේ. ජීවිතේ දිනන්න ඕනේ. ජීවිතේ අභියෝග ජය ගන්න ඕනේ. නිරෝගීමත් ශක්තිමත් බුද්ධිමත් දරුවෙක් වෙන්න නම් යම්කිසි ක්‍රීඩාවක නියැලෙන්න ඕනේ. ශරීර සෞඛ්‍යයට අපි ක්‍රීඩා කරන්නම ඕනේ. මොකද අපිට වර්තමානයේ මේ තියෙන කෑම බීම මේ තියෙන නොයේකුත් මානසික ආතති අවස්ථා තුළ ඇත්තටම මේ මොනයම් වූ ක්‍රීඩාවකට යෙදිලා අපේ තියෙන මානසික ඒකාග්‍රතාවය අපේ තියෙන මානසික සැනසිල්ල අපේ තියෙන ශරීර සෞඛ්‍ය හොඳ මට්ටමක තියාගන්න ක්‍රීඩාව අති ප්‍රයෝජනවත්. නමුත් වෘත්තිමය වශයෙන් මට ඔබ ක්‍රීඩාව කරනවද නැද්ද කියන එක ඒක මං අනාගත පරම්පරාව වන ඔබටම බාර දෙනවා. සමස්ත රටේම ඉන්න දරුවන්ට මට කියන්න තියෙන්නේ ඔබ හොඳට අධ්‍යාපනය ලැබලා හොඳට ඉගෙනගෙන රටේ ශ්‍රේෂ්ඨයෙක් විශිෂ්ටයෙක් බවට පත් වෙන්න කියන එක තමයි මට කියන්න තියෙන්නේ. ඒ ක්‍රීඩාවෙන්ද ඒ අධ්‍යාපනයෙන්ද සංගීතයෙන්ද කියන එක නෙමෙයි. ඔබ කරන දේ බොහොම කැපකිරීමෙන් බොහොම උනන්දුවකින් උත්සාහයකින් කරන්න. හැබැයි මට හිතෙනවා ඉදිරි අනාගතයේදී අපේ රට මේ සියලු අඳුරු තැන්
නොයෙකුත් අපිට ගිලිහෙලා යන්න තිබිච්ච තැන් අනාගත පරම්පරාවට බොහෝම හොඳට සරුසාරවත් හොඳ මට්ටමකින් හැමදේම ගලාගෙන යයි කටයුතු සිද්ධ වෙයි කියලා අපිට පැහැදිලිතාවයක් තියෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ අනාගත පරම්පරාවට මේ රට අපේ රට මගේ රට මේ රට ලෝකෙට ගෙනිච්ච මට කියන්න තියෙන්නේ සියලුම දෙනාට ලස්සන ශ්‍රී ලංකාවක් නුදුරු අනාගතයේදී උදා වේවායි කියලා මේ කැප කරන සියලුම දෙමව්පියන්ට තරුණයින්ට මගෙත් ශක්තිය අනිවාර්යයෙන්ම තියෙනවාමයි ලබා දෙනවාමයි කියන ඒ පණිවිඩෙත් දෙමි. समस्त රටේ සියලුම දෙනාට මේ ගන්නා වූ ප්‍රයත්නයට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරමි. මමත් ඒ අවස්ථාවක් කරගන්නවා ඒ පණිවිඩය දෙන්න. ඒ ජයග්‍රහණය ඔබටත් ඒ විදිහටම අනාගතේ ලැබේවායි අපි හදවතින් ප්‍රාර්ථනා කරමින්. ලෝකයක් දිනපු ලක්මාතාවගේ නම රණින් ලෝකෙ ඉදිරියේ සනිටුහන් කරපු ආසියාවේ කළු වෙළඳ ඔබට ජීවිත ඉදිරිසිය සාර්ථක වෙන්නට අපි හදවතින් ආශිර්වාද කරනවා. ඕනෑම ශේෂ්ත්‍රයක ඔබට හැකියාවක් තිබෙනවා නම් ඔබගේ අගහිඟකම් ඔබගේ වත්පොහසත්කම් කිසිවක් අදාළ වෙන්නේ නැහැ ඔබේ උත්සාහය කැපවීම තිබෙනවා නම්. ඒ නිසා ඔබ තුල තිබෙන චිත්ත ධෛර්යය ආත්ම ශක්තිය තුල නොපරදින උත්සාහය තුල ඉදිරියට ගමන් කරන්නට අවැසි ශක්තිය ඔබ හැම කෙනෙකුටම ලැබෙන්නට ප්‍රාර්ථනා කරමින් අද දවසේදී අපි ඔබෙන් සමු ගන්නවා. ඔබට ජයග්‍රහී සුබ අනාගතයක්.